ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් අපේ පක්ෂය මෞබිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අපි එකතු වෙලා හිතුවා අර ඉංග්‍රීසියෙන් කියනවා action speaks louder than words කියලා ඒකෙදි අපි ක්‍රියාවක් කරන්න හිතුවා ඒ ක්‍රියාව තමයි මේ රටේ උප්පත්තියෙන් උගස්කමට ප්‍රචලිත කට්ටිය ඉන්නවා ඒ කියන්නේ ඉපදීමෙන් ඒගොල්ලන් හොඳ පොඩි පන්ති ඉඳලා ගණන් හදන්න දන්නවා ඒ වගේම සමහර උදවිය ඉන්නවා ගොඩක් අධ්‍යාපනය සුදුසුකම් නැති වුණත් ඒගොල්ලන්ගේ නිර්මාණ හැකියාව බොහොම ඉහළයි ඒ වගේම තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලන් නවීන ගොවිතැනට ජාන වලින් උප්පත්තියෙන් කැමැත්තක් සහ දක්ෂතාවයක් ඔසලනවා අපි මේගොල්ලන් ඔක්කොටම ඉංග්‍රීසියෙන් අපි තැනකට ආපුවම entrepreneurs කියලා කතා කරනවා එතකොට අපේ විදේශීය intellectual diaspora එකෙන් අපි invite කරලා ඒගොල්ලන්ට කිව්වා අපේ මේ දක්ෂතාවය තියෙන නිපුණත්වය සහිත ළමයින්ට උදව් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. මොකද ඔබතුමන්ලා ඔබතුමියලා දන්නවා අද අපි මේ ශ්‍රී ලංකාවේ අපි කොච්චර දක්ෂ වුණත් අපිට උප්පත්තියෙන් ගොඩක් සල්ලි නැත්තම් නැත්තම් අපිට ඉන්හෙරිටන්ස් වලින් අපේ දෙමෝපියන්ට හෝ අපේ ආච්චිලා සීයලාට පින් සිද්ධ වෙන්න ඉඩමක් කඩමක් තිබ්බේ නැත්තම් තමාගේ දක්ෂතාවයට සල්ලි හොයාගන්න බෑ. මොකද පෞද්ගලික හෝ රජයේ බැංකුවකට ගියොත් ඒගොල්ලන් කියනවා මොක් හරි ගැරන්ටි එකක් කොලැටරල් එකක් මොක් හරි තියන්න කියලා. එතකොට මේ රටේ තියෙන අවාසනාවන්තකමට දක්ෂතාවය තියෙන ගොඩාක් උදවියට එතනින් එහාට දක්ෂතාවය ගෙනියන්න බෑ. මොකද ඒගොල්ලන්ට උප්පත්තියෙන් දක්ෂතාවය කියන වාසනාව තිබ්බට ඒගොල්ලන්ට එතනින් එහාට යන්න අවශ්‍ය මූලිමය පහසුකම් නැහැ. එතකොට ඒගොල්ලන්ට මොකද්ද කරන්න වෙන්නේ? ඒගොල්ලන්ට ගිහිල්ලා ඒගොල්ලන්ගේ දක්ෂතාවය ඉතාම අඩු මුදලකට අපි ඒකට කියනවා බ්‍රේන් ඩ්‍රේන් ටු ද වෙල්ති සොසයිටි. සල්ලි තියෙන කාට හරි තමාගේ දක්ෂතාවය ලාභයට විකුණන්න වෙනවා. ඊට පස්සේ ඒ දරුවට හෝ ඒ දැරියට අවුරුදු 25ක් 27ක් විතර වෙද්දී ඒ දක්ෂතාවය අනිත් මිනිස්සු දැහැගෙන ඉවරයි. ඒක අපි මම සහ නිමලන් විශ්වනාදන් මහත්තයා සහ අපේ මේ විද්වත් කමිටිය අපි ඒක ඉවරුවෙට් කරලා බැලුවා. අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ රටේ ඒ දක්ෂතාවය තියෙන නමුත් මූලිමය ප්‍රතිපාදන හෝ කොලැටරල් කියන දෙමෝපියන්ගෙන් බැංකුවකට උගස් තියන්න ගයක් දොරක් වත්කමක් නැති දක්ෂයන්ට උදව් කරන්න ඕනේ කියලා. ඒක අපි ක්‍රයිටීරියාස් ගොඩකට බෙදලා තියෙනවා. ඒක ඇග්‍රිකල්චර්, IT, මෝටර් මෙකැනිසම් හැම දෙයකටම අපි ඒක ස්ප්‍රෙඩ් කරලා තියෙන්නේ. ඒකට අපිට ප්‍රධාන හයියක් වුණා මේ රටෙන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා එළියට ගිහිල්ලා අද යුරෝපයේ ජීවත් වෙන ඉන්ටලෙක්චුවල් ඩයස්පෝරා එක. ඒගොල්ලන් බොහොම අද අපි හිතන්නේ නැති තැන්වල මේ ලංකාවෙන් එළියට ගිය අපේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. ඒගොල්ලන් සමහර තැන්වල බලවත් රාජ්‍යවල ජනාධිපති අගමැති වරුන්ගේ උපදේශකලා. ඉතින් අපි මේගොල්ලන්ට එකතු වෙලා අපි මේගොල්ලන්ගෙන් ඉල්ලුවා අපිට මේක ලංකාවේ කරන්න උදව් කරන්න කියලා. ඒක ඒගොල්ලන් සද්භාවයෙන් පිළිගත්තා. ඉතින් අපි මෙතනින් එහාට මම පටන් ගන්නේදි කිව්වා වගේ මම ගොඩක් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. Action speaks louder than words. අපි ඔක්කොම ඉපදුනේ මේ ලෝකෙට අම්මා කෙනෙක්ගෙන්. අපි ඔක්කොම අල්ලටම දුක වේදනාව එකයි. අපි ඔක්කොටම ආසාවන් එකයි. අපේ ආසාවන් අපේ දක්ෂතාවය අනුව ඇති කරගන්න තියෙන chance එක තමයි මේ රටේ නැත්තේ. කීප දෙනෙක් ඒක දැහැගෙන තියෙන්නේ. මේ රට නිදහසෙන් පස්සේ අපි මේ රටේ දැක්කා මිනිස්සු පෙළ ගැහෙනවා. සමහර තරුණ තරුණියෝ ඇත්ත වශයෙන්ම පෙළ ගැහෙන්නේ තමන්ගේ ජීවිතේ තමන්ගේ දක්ෂතාවයට සරිලන opportunity එකක් chance එකක් නැති හින්දා ඒක සමහර කුරීර මිනිස්සු දේශපාලන වාසීන් වලට හරවගෙන මේ ළමයින්ව පාවිච්චි කරනවා. පාරවල් වල පෙළපාලියන්ද මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන්න
දාමරික වැඩවලට මේ මිනිස්සුන් පාවිච්චි කරනවා. ඒකේ සමහර ළමයි ඇත්ත වශයෙන්ම තමාගේ හිතේ තියෙන ව්‍යාකුලභාවය හින්දායි ඒක කරන්නේ. මොකද තමා උගත් නැත්නම් තමා දක්ෂයි. නමුත් තමාගේ දක්ෂතාවයට අතහිත දෙන්න මූලිමේ ප්‍රතිපාදන නැති හින්දා. ඉතින් අපි අපේ මේ පක්ෂයට වාසගම් වැඩක් නැහැ. අපි මේ පක්ෂයට අවශ්‍ය මේ රටේ ඉපදිච්ච මේ රටට ආදරේ මේ මාතෘභූමියේ ශ්‍රී ලංකා කොඩිය යටතේ ගරු කරලා ජීවත් වෙන දක්ෂතාවයේ තියෙන මිනිස්සුන් උදව් කරන්න තමයි අපි මේ foreign direct investment from the intellectual diaspora to be facilitated to the Sri Lankan entrepreneurs. මේක තමයි අපි කෙටියෙන් කිව්වේ. අපි දැනට හොඳ ගමනක් පටන් ගන්න තියෙනවා. අපිට අපි මාස තව 3න් 3ට අපේ developments අපි පෙන්වන්න හදනවා. අපි මේක ශ්‍රී ලංකාවේ හැම district එකකම launch කරනවා. අපිට ඕන මිනිස්සෙක්ට ඕන අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තමාගේ පුතා හරි දුව හරි දක්ෂ නම් ඒගොල්ලන්ගේ දක්ෂතාවයට සරිලන්න ඒ ළමයාට උදව් කරන්න බැරි නම් අපි එතන උදව් කරනවා. ඒක අපිට වාසගම වැඩකුත් නැහැ. කොහෙන්ද කියලා වැඩක් නැහැ. මේ රටේ අපි ඉස්සර ඉඳලා ඇහුවේ මෝල් ගහක් ඇන්නත් පළවෙනවයි කියන කතාව. මේ රටේ පිහිටීම අනුව ගුරුත්වාකර්ෂණ බලය අනුව මේ රටේ ඕන දෙයක් ඇවුවොත් පළවෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේකේ කොළඹ 7 විසිකලත් මොන හරි මල් පැලයක් එළවලුවක් පළවෙනවා. ලංකාවේ කොහේ කළත් පළවෙනවා. නමුත් අද මේ රටේ වැඩියෙන්ම මහන්සි වෙන ගොවියා ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මිනිස්සු තමයි අද මේ රටේ අන්තිම පහත් තත්ත්වයට වැටලා ඉන්නේ. අද ලංකාවේ ගොවියෙක්ව දැක්කොත් ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි එකේ මිනිස් එක්ක දැක්කොත් හරි දුකයි බලන්නේ. ඒතර කවුද අද මේ රටේ බොහොම ලස්සනට ඇඳලා කළා රටේ වැඩිම දේවල් භුක්ති විඳින්නේ? මේ මිනිස්සුන්ගේ දක්ෂතාවය පාවිච්චි කරලා ඒ මිනිස්සුන්ගේ දක්ෂතාවය සල්ලි වලට ගත්ත කිහිප දෙනෙක් විතරයි. ඒකෙන්ද අපි මේක තමයි සාධාරණීකරණය කරන්න හදන්නේ. අපි මේක සාධාරණීකරණය කරන්න හදන්නේ වෙන උදවිය වගේ මේ ළමයින්ව නොමග යවලා දියුණු වෙච්ච මිනිස්සයාගේ ගේ ගිනි තියන්න කියලා, දියුණු වෙච්ච මිනිස්සයාට ගල් ගහන්න කියලා, දියුණු වෙච්ච මිනිස්සයාට වෛර කරන්න කියලා නෙමෙයි. දියුණු වෙච්ච මිනිස්සයාගේ තත්ත්වයට තමාගේ දක්ෂතාවයන යන්න මූල්‍යමය වශයෙන් අපි උදව් කරනවා. අපි උදව් කරනවා කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන දීලා බලන් ඉන්න එක නෙමෙයි. ඒගොල්ලන්ගේ value added agriculture products වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙන නිෂ්පාදන වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අලුත් innovative නිපුණත්වෙන් කරපු දෙයක් වෙන්න පුළුවන්. අපි ඒකට intellectual diaspora එක හරහා යුරෝපියන් මාකට් එක හදලා ඉවරයි. මේ රටේ දරුවන්ට, මේ රටේ ව්‍යවසායකයන්ට මොකද්ද හදන්න පුළුවන්, මොකද්ද ලෝකෙට ප්‍රයෝජන? agriculture to technical equipment අපි යුරෝපියන් මාකට් එක හදලා ඉවරයි. අපි මේවා කරන්නේ මේ ළමයින්ගේ දාඩිය මහන්සිය හූරගෙන අපිට මේ ජීවිතේ තව සැප සම්පත් විඳින තලයකට යන්න නෙමෙයි. ඒක ගියොත් අපි ජීවිතේ පරාදයි. සන්තෝෂය කියන්නේ කවදාක්වත් අපි අඳින හොඳ ඇඳුමවත්, යනේන වාහනේවත්, ඉන්න ගේවත් නෙමෙයි. සන්තෝෂය කියන්නේ තමා මනසින් සන්තෝෂ වෙන්න ඕනේ. තමාගේ අතින් තමා වගේ තව මිනිස්සුන්ට උදව් වෙලා ඒ මිනිස්සුත් සන්තෝෂෙන් ඉන්නවද කියන එකයි. ඒක තමයි මොන ආගමකින් කිව්වත් හරි සන්තෝෂය කියන්නේ. අපි ඉතින් මේ හරි සන්තෝෂය තමයි මේ එක දජයක් යට මේ රටේ අපි මේ දැන් එකතු වෙලා කරන්න යන්නේ. මං ඉස්සල්ලා කිව්වා වගේ කවුද වාසගම, දෙමව්පියෝ මොන පක්ෂද, දෙමව්පියෝ කොළඹද, ඒවා මෙතනට අදාළ නැහැ. මෙතනට අදාළ බොහොම මහන්සි වෙලා මහන්සි වෙන දෙමව්පියන්ගේ දක්ෂතාවයේ තියෙන ළමයාගේ දක්ෂතාවය විතරයි. අපිට වැඩක් නැහැ ඔබ කවුද කියන එක. හැබැයි අපිට අදාළත්වයක් තියෙනවා ඔබගේ දක්ෂතාවය මොකද්ද කියලා. රටකට වැඩක් නැහැ ඔබ කවුද කියලා. රටේ අනාගතයට වැඩක් නැහැ ඒ ළමයාගේ තාත්තට සල්ලි තියෙනවද, තාත්තා නම්බර් එකද, තාත්තා දේශපාලනේ නම්බර් එකද කියලා. ඒක කාලයක් යද්දි රටකට ලෑබිලිටි එකක්. නමුත් ඒ රටට වටින්නේ මේ ළමයාගේ මොකද්ද තියෙන දක්ෂතාවය? ඒ රටේ මේ ළමයාගේ දක්ෂතාවය අනුව මේ ළමයාට කාටවත් අතනොපා
තමාගේ ගමන යන්න පටන් ගන්න පුළුවන්ද කියන එක. එහෙම කරපු රටවල් තමයි දියුණු වුණේ. අද යුරෝපය ගත්තත්, අපි හැමදේම කතා කරන ඇමරිකාව ගත්තත්, මහ බ්‍රිතාන්‍යය ගත්තත්, කිසිම මිනිස්සෙක් එකම තලයේ ජීවත් වෙන්නේ නැහැ. හැබැයි හැම මිනිස්සෙක්ටම අවශ්‍ය බේසික්ස් ටික තියෙනවා. ඒ වගේම ඒ රටවල් වල උඩටම ඇවිල්ලා තියෙන නම්බර් 1 2 3ට ඇවිල්ලා තියෙන්නේ ව්‍යවසායකයෝ. අලුත් ඉන්වෙන්ටර්ස්ලා, අලුත් නිපුණත්වයේ තියෙන මිනිස්සු. නමුත් අවාසනාවකට අපේ රටේ අපි ඒක දකින්නේ නැහැ. අපේ රටේ අද නම්බර් 1 2 3 5 6 කියන ඔක්කොම ලීඩින් බිස්නස්මන්ලා ට්‍රේඩින් කරපු කට්ටිය. නිෂ්පාදකයන්ට වැඩිය. ඉතින් මේ වෙනසයි අපි කරන්න ඕනේ. මේ වෙනස කරන්න යන්නේ එහෙම දියුණු වෙච්ච මිනිසුන්ට ඊර්ෂ්‍යා කරලවත්, ඒ දියුණු වෙච්ච මිනිසුන්ට කෙනෙහිලිකම් කළා නෙමෙයි. ප්‍රොෆෙෂනලි මේ දක්ෂතාවයේ තියෙන අලුත් පරපුර නැගිටවලා. ඒකට මම හිතනවා මේ රටේ සියලුම ආගම්වල ආශිර්වාදය, සියලුම දේශපාලන පාට පක්ෂ නැතුව මේ කාර්යයට උදව් කරයි කියලා. අපි එක බලාපොරොත්තු වෙනවා. දැනටත් අපි හොඳ පටන් ගැනීමක් පටන් ගන්න තියෙනවා. ලංකාවේ අද දේශපාලන වශයෙන් ස්ථාවරභාවයක් ඇති වෙගෙන යනවා. දේශපාලන නායකත්වයක් තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා සියලු දේ මහන්සියෙන් කරනවා. මේ රට ආයේ වැටිච්ච තැනේ නැගිටලා මේ රට මනුස්සත්වයෙන් මේ ඉස්සරහට ගෙනියන්න. ඒකට සියලු වෘත්තිකයෝ ආයෝජකයෝ උදව් කරන්න ඕනි. මේ එන්ඩ යන මාස 6 සහ අවුරුදු 2 මේ රටේ බොහොම තීරණාත්මක අවුරුදු 2ක්. ඉතින් ඒකෙදි අපි එක එක්කෙනා එකාසේ ඊරිසියාකම් කරලා එක එක මිනිසුන්ගේ නොමගවැයුම් වලට ගෙවල් ගිනි තියෙන්නේ නැතුව අපි එක එක්කෙනා එකතු වෙලා අපි උදව් කරමු මේ ව්‍යවසායකයන්ට දක්ෂතාවය තියෙන ළමයි ටිකට ඔළුව ඔස්ස ගන්න, නැගිට ගන්න. හොඳ පුරවැසියෝ වෙන්න සහ හොඳ අම්මලා තාත්තලා වෙන්න අනාගතයේදී. මීට එහා මේක තව දීර්ඝව එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. අපි ස්ටැටිස්ටිකලි ඔප්පු කරලා පෙන්නන්නම් අපි ඊළඟ ලෙවල් එකට කොහොමද ගියේ කියලා. මේ අවස්ථාවේ මොකක් හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කාට හරි අහන්න පුළුවන්. මොකක් හරි ක්ලැරිෆිකේෂන් එකක් තියෙනවා නම්. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේ රටේ එහෙම කතා යනවා, හරි දේ කරන මනුස්සයාට වැරදි උපකල්පන දීලා මේ රට එපා කරලා තියෙනවා. මේ රටේ හොඳ දෙයක් කරන්න පුළුවන් මිනිස්සුන්ව නවත්තලා තියෙනවා වැරදි උපකල්පන දීලා. ඔබතුමා ආපු ප්‍රශ්නේ හොඳයි. හැබැයි අපි මේ සල්ලි ගේන්නේ මේ ඔන්ටර්ප්‍රනර්ස්ට ෆයිනෑන්ෂලි බැක් කරන්ඩ කන්ටේනර් එක දාලාවත් වැරදි විදියකට නෙමෙයි. මේක ගේන්නේ මේ ලංකාවට සෙන්ට්‍රල් බැංකුවේ මහ බැංකුවේ අනුමතය අනුව ලෝකේ සම්මත බැංකු පද්ධති තුලින් තමයි එන්නේ. ඒතර ඕන එක්කෙනට ඒ ගැන හොයලා බලන්න පුළුවන් කවුද වෙලා තියෙන්නේ කියලා. පක්ෂපතෙන් ප්‍රචාරය කියන්නේ හොඳ ප්‍රශ්නයක්. ගොඩාක් දේශපාලන පක්ෂවල දේශපාලනයට ගිහිල්ලා හැදිච්ච මිනිස්සු තමයි ඉන්නේ. නමුත් අපේ මහන්සිය අනුව, අපේ ආගම්වල අපේ ආගමික විශ්වාසයන් අනුව මේ පක්ෂයේ සභාපතිතුමා නිමලන් විශ්වනාදන් ලංකාවෙන් ස්කෝල්ලයක් හම්බ වෙලා ප්‍රංශයට ගිහිල්ලා ප්‍රංශයේ බොහොම සක්සස්ෆුල් එන්ජිනියර් කෙනෙක්. එතුමාගේ නායකත්වයේ යටදී අනිත් ඔක්කොම මේ රටේ මහන්සි වෙලා තමාගේ ජීවිතේ උඩට ආපු මිනිස්සු ඉන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් අර චොක්ලට් කන්න ගන්න තමයි චොක්ලට් වලට ආසාව තේරෙන්නේ. කොච්චර සල්ලි හම්බ කළත් තව වැඩිපුර අනිත් මිනිස්සුන්ගේ chances අරගෙන තමාගේ මඩිය තද කරගන්න එකත් මානසික රෝගයක්. අපි බලාපොරොත්තු වෙනවා අපේ කාටවත් ඒ වගේ මානසික රෝගයක් අනාගතයේදී හැදෙන එකක් නැහැ. ඒක නැතිවෙන්න අපි බොහොම ස්ට්‍රික්ට්ලි අපේ accounts manage කරනවා. අපි මේ ගේන කිසිම funds වලින් අපේ political initiatives කරන්නේ නැහැ. අපි මේක තනිකර කරන්නේ. අපිට වාසගම වැඩක් නැහැ. මේ entrepreneurs ලව talent එක තියෙන, දක්ෂතාවය තියෙන ලංකාවේ හැම කොනකම ඉන්න පුරවැසියන්ට උදව් කිරීම. ඔබතුමා
ඒකයි එක අපේ තව ඔඩිට ඔකවන් සොක්කම අපි බොහොම 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 ට්‍රන්ස්පේරන් අපි බෑංක්ස් වලට ඔක්කොම ඩික්ලයා කරලා තමයි කරන්නේ. අපි මේ කාටවත් ඇඟිල්ලක් දික් කරන්නවත් මේකෙන් අපේ කීර්ති නාමය කෙලස ගන්නවත් කිසි විටක ඉඩ තියන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ ඉන්ඩිවිජුවල් දක්ෂතාවය සහ ඒ දක්ෂ ඒක ඒක අපේ අපේ ඉවැලිවේෂන් ස්කීම් එකක් තියෙනවා. ඒ ඉවැලිවේෂන් ස්කීම් එක අනුව ඒ තරුණයාගේ පොටෙන්ෂල් එකයි එයාට අචීව් කරන්න තියෙන අවශ්‍ය දේයි අනුව තමයි අපි ආයාගේ මූලික ප්‍රාග්ධනය බ්‍රිජ් කරලා දෙන්න යන්නේ. දෙකට බෙදිලා ගහගන්න කාලෙත් දැක්කා, 89-88 වෙච්ච දේවලුත් දැක්කා. ඒවට ආයේ අපේ ළමයින්ව හවුෙන්ඩ තියන්න නැතුව මේ රටෙන් එළියට ගිහිල්ලා බොහොම දේවල් අචීව් කරලා ඉන්න දක්ෂ කට්ටියක උදව් අපි ගමු. අපිට එතකොට මේ ලෝක බැංකුව ADB පස්සේ එහෙම වැඩිය දුවන්න ඕනේ වෙන්නේ නැහැ. අපි හරියට අපේ පිටරට ඉන්න හියුමන් රිසෝස් එකෙන් හරි උදව් ගත්තොත්, හැබැයි ඔබතුමා මගෙන් ඉස්සල්ලා හැවුවා වගේ ඒක කරන මිනිස්සු තමාගේ හදවතට එකගව කරන්න ඕනේ, තමාගේ පෞද්ගලික වාසි බලන්න නැතුව. එහෙනම් බොහොම ස්තුතියි. Thank you very much. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.